රංජිත් මද්දුම බණ්ඩාර අපේ මහලේකම්තුමා නතර කරපු තැනින් පටන් ගන්න නම් ඔබතුමාලා අහපු ප්‍රශ්න වලට අපි මේක සම්බන්ධව සඳුදා පස්වරුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී 20ට ඡන්දය පාවිච්චි කරන ආකාරය සහ පක්ෂයක් විදියට අපේ තීන්දුව මොකක්ද කියන එක අපි පැහැදිලි කරා තේරුම් කරා ඒ අනුව ඒක ඡන්දයෙන් අපි තීරණය කරා මන්ත්‍රී කණ්ඩායම මේ 20ට විරුද්ධව හැම වගන්තියටම විරුද්ධව ඡන්ද දෙනවා කියලා ඊට පස්සේ බ්‍රහස්පතින්දා උදෑසන ඊයේ උදෑසන තිබිච්ච මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විශේෂයෙන්ම මගේ යෝජනාවෙන් හර්ෂද සිල්ල මහත්තුමාගේ ස්ථිරත්වයේ අපි කිව්වා මෙන්න මෙහෙම තියෙන එක මිනිත් එක යා ඒක තියෙනවා මෙහෙම ඉහත පරිදි කටයුතු නොකරන මන්ත්‍රීවරුන් වලට එම මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කඩිනම් විනය පීවරගෙන ඔවුන් පක්ෂයෙන් නැරපීමට කටයුතු කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස් එම් මරික්කාර මහත්තුමා විසින් යෝජනා කරන ලදී එම යෝජනාව ගරු හර්ෂද සිල්වා මහත්තුමා විසින් ස්ථිර කරන ලදී ඒ සම්බන්ධයෙන් ද ඉරු තුනක ලිපිය ලිපියක් මගින් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දෙන ලදී එසේම ඉරු තුනේ ලිපිය සම්බන්ධව ඊමේල් වට්ස්ඇප් මගින් ඔවුන් දැනුවත් කරන ලෙසත් උපදෙස් ලබා දෙන ලදී එතකොට මන්ත්‍රී කණ්ඩායමේදී අපි ඒකමතිකව සම්මත කරලා තියෙනවා හැම එක්කෙනාම මේකට විරුද්ධව ඡන්ද දෙනවා කියලා ඊළඟට අපි නැවත මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව සම්මත කරලා තියෙනවා එහෙම යන අයට විරුද්ධව විනය පරීක්ෂණ කරලා පක්ෂ සමාජිකත්වය අහෝසි කරන්න ඕන කියලා එතකොට පක්ෂයක සමාජික නොවන මන්ත්‍රීවරයෙක්ට ඒ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පක්ෂයේ සමාජික නොවන පුද්ගලයෙකුට ඒ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වෙන්න බෑ දැන් ඔබතුමා කලින් ඇහුවා මීට කලිනුත් ඔහොමයි වුණේ කියලා මීට කලින් නිකන් කීකේ හිටියා දැන් අපි මැච් එක සෙල්ලම් කරන්න අවශ්‍ය ග්‍රවුන්ඩ් එක කලින් හදලා තියෙන්නේ ඒ නිසා දැන් දමුණාංශල සමාජ මාධ්‍යවල දැකලා තියෙක මන්ත්‍රීවරයෙක් විශ්ව විරුද්ධව අතේ පටියක් බැඳගෙන ඉඳලා එයා ඡන්දේ දුන්නා ඒ වගේම තවත් මන්ත්‍රීවරු අපි ගාව ඡායාරූපත් තියෙනවා මේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහයෝග දීලා අත ඉස්සුවා විශ්ව විරුද්ධව අපේ කණ්ඩායමේ තීන්දුවට එකඟයි කියලා ඉවරලා ඉතින් ඒක නිසා ඒ කටයුතු ටික සිද්ධ වෙවි. දැන් අත වශයෙන්ම දැන් මාධ්‍යවේදී තමුන්නාන්සලා දැන් මේ මේකට විනය ප්‍රියාමාර්ග ගන්න අපිව පොළඹවන එක හොඳයි. හැබැයි ඒක විතරක් නෙමෙයි රටේ ප්‍රධාන මාතෘකාව විය යුත්තේ. දැන් තමුන්නාන්සලා කල්පනා කරලා බලන්න කුංචනාද දීලා කිකිලි බිත්තර ගානකොට කෙකර ගාන වගේ කට්ටියක් හිටියේ නෙයියේ. හරිද? නේද? දැන් තමුන්නාන්සලා ඇහුවා අපේ පැත්තෙන් මේ යන්නේ නැහැ ඒ පැත්තෙන් එනවා කියලා ඉවරලා. දැන් ඒ පැත්තේ කට්ටියනේ ප්‍රසිද්ධියේ කිව්වේ ද්විත්වපුරවැසිභාවයට සම්බන්ධව ඡන්ද දෙන්නේ නැහැ කියලා. එතකොට ඕනෑම මොඩියෙකුට තේරෙනවා ඒ කියපු කණ්ඩායම වල හිටපු සංඛ්‍යාත්මක ගණන ගත්තාම මේ ගිය 8 දෙනා ගියත් ද්විත්වපුරවැසිභාවය සම්මත වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ව අන්තිම මොහොතේ රවට්ටලා අපි දැක්කා ඇවිල්ලා ගුවා නැහැ අවුරුද්දක් ඇතුළත ව්‍යවස්ථාවක් ගේනවා කියලා. ඔය කියන ව්‍යවස්ථාව වෙන්නේ නැහැ. 2011 දී 18 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙනෙකුට එවකට කැබිනට් මණ්ඩලයේ හිටපු චම්පි කරනවා කැමැත්තුමාලා සංශෝධන ගෙනාවම එදත් එතුමන්ලාට කිව්වේ ওই විදියට තමයි. අපි අව්‍යවස්ථාව ගැන ව්‍යවස්ථාව ගැන ලොයි ටික හදනවා කියලා උල්ලා. ඒ නිසා මේකෙදි මේකෙන් පස්සේ දැන් එක්කෙනෙක් අයින් වෙලා එක්කෙනෙක් එනෝනේ ඇතුළට ආවයින් පස්සේ වෙන්නේ මොකද්ද? තමුන්නාසල නිකන් හොයලා බලන්න ඔය කට්ටියට බලපෑම් කරේ කොහොමද කියලා. ඒකේ ඉතුරු ප්‍රතිඵල ටික බලා ගන්න පුළුවන් වෙයි. ඒ නිසා ඊයේ දවස ඉතිහාසගත වෙන්නේ ලංකාවේ පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම අතුගාලා දාන්න තනි පුද්ගලයෙකුට බලය ලබා දීමක් විදිහට. එහෙමයි ඉතිහාසගත වෙන්නේ. මොකද හේතුව දැන් පාර්ලිමේන්තුව කියන්නේ පක්ෂ විපක්ෂ සියල්ලම ජනතාවගෙන් 95%ක් නියෝජනය කරන කට්ටිය. පරමාධිපත්‍ය නියෝජනය කරන කට්ටිය. එතකොට 52%ක් ගත්ත ජනාධිපතිවරයෙකුට 95%කගේ අයිතිය සහ මතවාදය පාවල දෙනවා. ඒක තමයි උනේ. මොකද හේතුව දැන් මේ අයට 3-2ක් හම්බෙලා නැහනේ 3-2ක් හම්බුන්නේ නැහැ පාර්ලිමේන්තු ජනාධිපතිවරණයේදී හම්බුනේ 52යි පාර්ලිමේන්තු මැතිවරණයේදී හම්බුනේ 58.09යි ආසන 145යි ඊළඟට ජග්ගහන පක්ෂ ටිකට 0.53යි ඒ වගේ ඔක්කොම එකතු කරලා බැලුවාම 60ක් නැහැ එතකොට 66.66ක් කොහෙවත් නැහැ එතකොට බලපෙරේතකමට අන්තවාදයට සහයෝග දුන්නයි කියලා ඉවරලා චෝදනා ලැබපු අය ත්‍රස්තවාදයට සහයෝග දුන්නයි කියලා චෝදනා ලැබපු අය ජාතිවාදයට සහයෝග දුන්නයි කියලා චෝදනා ලැබපු අය සියලු දෙනාම එකතුලා තමයි රට ඒකාධිපතිකරණය කිරීමට පාර්ලිමේන්තුවේ බලය අතුගාලා දමන්නට ඡන්දෙ දීලා තියෙන්නේ ඒ නිසා මට නිකන් හිතුණා ඊයේ පස්සේ
आये आपे रटे ईलंग आउर दुहातर दी वंदे कोत्तु नतीवेला दी ये भी वंदे साफीला नतीवेला दी ये भी नेदर पास को कार्यो उनके न खाता करने नुला भी ये भी नेदर ये वाके म सहारा अन लगे न खाता करने वा अडू ये भी नेदर दें हटने म लक्ष्य ओल्वेन हिट करने तत्व एक मतवेला दी ने दें आपी हान वा दें मैं चंदे दुन्नु कंडा है मत्त के दिहा बैलू हम අදින් පස්සේ වන්දකොත්තු ඉවර වෙන එක බලා ගන්න පුළුවන් තමුන්නාසලට වන්දකොත්තු ඉවර වුණාට මතක තියාගන්න සාපිලා ඉවර වුණාට සාරාණ ළඟ කතා ඉවර වුණාට මාධ්‍ය දඩේම පටන් ගන්න දැන් තමයි මාධ්‍ය දඩේම පටන් ගන්න ඒ නිසා පෑන කැමරාව අසුරුවද්දී ටිකක් කල්පනාකාරී කරන්න වෙන්න වේවි නේද ටිකක් කල්පනාකාරී වෙන්න වේවි දැන් මේ විශ්ස ගැන තව කියන්න ගියොත් ගොඩක් වෙලා යනවා මම මේ සාරාංශය කිව්වේ මොකද හේතුව රටේ ජනතාවට විශ්සෙන් ඇතිවන විපාක ගැන අවබෝධයක් තියෙනවා දැන් මට එකක් කියන්න පුළුවන් හරිද එදත් හිටියා අදත් හිටියා හෙටත් ඉඳීවි පාවා දෙන්න මුදලට යටවන්න ඒ වගේම ප්‍රතිපත්තිගරුක නොවන බඩ වඩා ගැනීමේ දේශපාලනය කරන අය ඉදිරියටත් ඉඳීවි හැබැයි තමන්ගේ පුද්ගලික ආත්මගරුත්වය වගේම පවුලේ ආත්මගරුත්වය දරුවන්ගේ ආත්මගරුත්වය මේ විශ්වාස කරන කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් මිනිස්සු බහුතරයක් මේ සමාජයේ ඉතුරු වෙවි ඒ සමාජයත් එක්ක ඉදිරි ගමන මෙහෙවන්නේ කණ්ඩායම කියන එක අමතක කරන්න එපා අනිත් එක මම දේශපාලනික එකක් කියන්න තමුන්නාසලට මේක තමයි අපි ආණ්ඩුව පිහිටුවීමේ ආරම්භය පොටු ආණ්ඩුවේ අවසානයේ ආරම්භය මේක කියලා හොඳට ලියලා තියාගන්න දැන් අත්ත වශයෙන්ම අර 19 ට විරුද්ධයි කියලා කෑගාගා හිටපු आर्थिक अर्बुद सामाजिक सांस्कृतिक अर्बुद आंडव जन अप्रसाद पत्वन को महिंद्र राजपक्ष महात्म विश्राम को නායකත්වයේ එන්න තිබ්බේ පවුලෙක් එළියේ ඒ අවස්ථාවත් සූක්ෂමව නැති වුණා කියන එකත් හොඳට මතක තියාගන්න. මම කිව්වනේ මගේ ප්‍රශ්නේ මම කරුණ දැක්වීම තුළ මම ඒ ප්‍රශ්නෙට තමුන්නාසර උත්තර දෙලා තියෙනවා. මම ඒ පිට්ටනිය හැදුවයි කියලා කිව්වේ එහෙම පාවා දෙන්න එදත් ඉතිය අදත් ඉන්නම හෙටත් ඉඳීවි කියලාත් මම කිව්වනේ. එහෙම වුණොත් ඒ සඳහා පෞගේ එක්සත් ජාතික පක්ෂ කාලයේදී මේ විනය ක්‍රියා මාර්ග ගන්න කම්මැලි වෙච්ච කාරක නොවෙන්න අවශ්‍ය පිටනේ තමයි හදලා තියෙන්නේ. නමුත් එක්සත් ජාතික පක්ෂේ ඔබතුමාණන් ඔබතුමා විනය ක්‍රියා මාර්ග ගත්තා. කොහෙද? කොහෙද ගත්තේ? ගාතු කිසි ගන්න බොරලියුමක් කියලා තින් නිකන් හිටියා. කොහෙදන්නේ ගත්තේ? අස් කරපු එක්කෙනෙක්ව කියන්නකෝ. කොහෙද තියෙන්නේ? අපි වස් කරාද? අපේ ප්‍රාදේශීය මන්ත්‍රී වස් කරාද? එහෙම වෙලා නැහැ. කොහෙවත්තලා නැහැ. අපි එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වෙ දික් කරගෙන නැනේ අපි යාවජීව සමාජිකත්වෙ අරගෙන නැනේ අවුරුදුපත සමාජිකත්වෙ ගන්න මේ අවුරුද්ද අපි එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වෙ ගත්තේ නැහැ නෑ හැබැයි මෙහෙම එකක් කියන්නම් එතුමා අපිට සහයෝගය දැක්වුවේ නැහැ එතුමාගේ දේශපාලන භාවිතාව සම්බන්ධව අපිට විශාල විවේචනයක් තියෙනවා නමුත් එතුමාට කොන්ද කන තිබ්බා එතුමාටනේ පඹය කියලා කිව්වේ जनाधिपति මෙහෙමයි ඔය සමාජ මාධ්‍ය වලදී නිකන් ඉන්නකොට කම්මැලි කමට එක එක පෝස්ට් හදලා දානවනේ පෝස්ට් එකක් හදන්න ඔයා දන්නවනේ මාධ්‍යවේදීනේ තප්පර පහයි නේ යන්නේ පොඩි වැඩක් මේකෙදි ඈ මන් දන්නේ නැහැ යාගෙන ආ
நேற்று பாராளுமன்றத்துக்கு கொண்டு வந்த 20வது அமெண்ட்மென்ட்க்கு சமூக ஜனபலவேக கட்சியில் நின்ற 6 பேர் மட்டும் வாக்களித்தாங்க இந்த 6 பேரும் வாக்களித்த அவங்கட சூனலவுகா முஸ்லிம் சமூகாயத்தோட சூனலவுகான்னு சொல்லி யோசிச்சு பார்க்கணும் இவங்க வந்து ஒவ்வொன்று சொல்றுவாங்க முஸ்லிம் சமூகாயத்துக்காக வந்து இந்த நாட்டிலே பள்ளி வாசல்களை உடைக்கிறதுக்கு அதே மாதிரி முஸ்லிம் சமூகத்துக்கு எதிராக முஸ்லிம்களுடைய வியாபாரங்களை இல்லாமாக்கி போட்டு முஸ்லிம்களை மனநோயம் தந்ததுக்கு முன் வந்த இந்த மாதிரி ஒரு கவர்மெண்ட்டோட முஸ்லீம் ஒருவர் எப்படி பேத்து செய்து கொண்டது எங்களுக்கு சந்தேகம் ஆகவே இந்த பாராளுமன்ற உறுப்பினர்கள் ராஜபக்சே கிட்ட போனென்றாலும் அது வந்து முஸ்லிம் சமுதாயம் போனன்றது அர்த்தமல்ல ஆகவே முஸ்லிம் சமுதாயம் இந்த அரசியல்வாதிகளுக்கு அடுத்த தேர்தலில் சரியான ஒரு பதிலை கொடுப்பாங்க அதே நேரம் இது என்னுடைய பர்சனல் கருத்து முஸ்லிம் சமுதாயம் இந்த ஒரு யோசிக்கணும் முஸ்லிம்களுடைய பிரச்சனைகளை வித்து முஸ்லிம்களுடைய பிரச்சனைகளால பாராளுமன்றத்துக்கு வந்து முஸ்லிம் சமுதாயத்தை காட்டி கொடுத்து தனது சுயநலவுக்காக ராஜபக்சேட போற ஆள் யாரானு போறென்றால் அவர்களுடைய எதிர்காலத்தை முஸ்லிம் மக்கள் தீர்மானிக்கணும் ஆகவே எதிர்கட்சியிலிருந்தும் முஸ்லிம் சமூகத்துடைய உரிமைகளுக்காக மெஜாரிட்டியான சிங்கள சமுதாயத்தோட ஒன்று சேர்ந்து வாழக்கூடிய நிம்மதியாக வாழக்கூடிய ஒத்துமையாக வாழக்கூடிய பிரச்சனைகள் இல்லாமல் வாழக்கூடிய ஒரு ஒரு நிலவரை கொண்டு உருவாக்குறதுக்கு எதிர்கட்சியில் உள்ள உண்மையான முஸ்லிம் மக்களுடைய குரல்களுக்கு இந்த நாட்டில் உள்ள சிங்கள மக்களோட முஸ்லிம் மக்களுக்கு சேர்ந்து வாழக்கூடிய சூழ்நிலையை உருவாக்குறதுக்குள்ளிய குரல்களை நாங்கள் கொடுப்போம் என்று சொல்லிக்கொள்ள விரும்புகிறேன் அதனே பம்பா